අද විද්වත් විමර්ශා දෙක මේකේ පළවෙනි කොටසක් තියෙන නිසා ඒකත් අහගත්තොත් හොඳයි. මේක කොවිඩ් ගැන දැන් ඇති වී තිබෙන ප්‍රශ්න මාලාව. මම ඩොක්ටර් ලයිට් මෙන්ඩිස් මගේ අන්තිම නිලය මම රජයේ වෛද්‍ය විද්‍යාලයක විෂක් වේද ෆාමකොලොජි හෙඩ් ඩිපාර්ට්මන්ට් ලෙස තමයි හිටියේ. ඉතින් දැන් මේ කොවිඩ් ගැන ප්‍රශ්න කීපයක් මතුවී තිබෙනවා. දැන් මුලින්ම මේ කොවිඩ් වලට ලේසිම බේත තමයි හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් සහ ක්ලෝරොක්වින්. ඒක අපේ රටේ ගොඩක් කල් මැලේරියාවට දුන්න බේතක්. ඉතින් ඒක ඒක ගොඩක් කල් පාවිච්චි කරපු නිසා ඒකේ වෙන වෙන බලපෑම් තිබෙන නමුත් සාමාන්‍ය වශයෙන් ගන්න පුළුවන් බේතක්. හැබැයි තනියම ගන්න බෑ. වෛද්‍යවරයෙක් ඒක ප්‍රිස්ක්‍රයිබ් කරන්න ඕන, ලියන්න ඕන, නැතුව තනියම ගන්න බෑ. ඉතින් ඒ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් කියන බේතෙන් ඖෂධයෙන් අර වෛරසය සෛලයට ඇතුල්වීම වළකිනවා. ඒකයි ඒකේ තියෙන පහසුව සහ උපකාරය. ඊළඟට කියන්න තිබෙන්නේ මේ වෛරසය ගැන අද ටෝකියෝ නුවර මහාචාර්යවරයෙක් කියලා තිබෙනවා ඒක මනුෂ්‍යයන් හදපු වෛරසයක් බවයි පේන්න තිබෙන්නේ කියලා. ඔහු කියලා තිබෙනවා ඒක ඒ ඔහු කියන එක වැරදි නම් ඔහුගේ නොබෙල් ත්‍යාගයේ පවා ඉවත් කරන්න කියලා. මීට ඉස්සෙල්ලත් ප්‍රොෆෙසර් ලූක් මන්චනෝ ඒ කියන්නේ HIV වෛරසය ගැන විස්තර කරපු එක්කෙනා නොබෙල් ත්‍යාගී ලාභියෙක්. එයත් කියලා තිබුණා මේක මොලිකියුලර් ටූල්ස් වලින් හදලා තියෙන්නේ කියලා. මොලිකියුලර් ටූල්ස් කියන්නේ ඒ වෛරස් එකේ සංයුතිය වෙනස් කරන්න පාවිච්චි කරන පරීක්ෂණාගාරවල කරන දේවල්. ඉතින් දැන් මේ වෛරස් එක තව කොහේ පැතිරෙයිද, වර්තමාන තත්ත්වය මොකද්ද? ඉතින් දැන් කියන්න තියෙන්නේ මේ වෛරස් එකට කියන්නේ RNA වෛරස් එකක් කියලා. දැන් අපිට ඔය දුන්න වැක්සීන් හැවත් එන්නත් අපි පොඩි කාලේ දුන්න ත්‍රිත්ව එන්නත මේ කක්කල් කැස්ස, ඩිෆ්තීරියා, ගලපටල රෝගය සහ ටෙටනස් වලට තමයි දුන්නේ. ඒවා බැක්ටීරියා ආශ්‍රිතව හදපු මේ වැක්සීන් නිසා ඒවා බොහොම ඉෆෙක්ටිව් වුණා, කාර්යක්ෂමයි. ඒ වගේම 1960 ඉඳන් ඉබදුණු හැම ළමෙක්ටම දෙනවා BCG එන්නත. ඒකත් මේ ෂයරෝග බැසිලස් බැක්ටීරියාවට හදපු එකක්. ඒකත් බොහොම ඉෆෙක්ටිව්. ඒ කියන්නේ ඒක ගැහුවම ෂයරෝග හැදෙන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ කියලා තියෙනවා මේ BCG එන්නත ගැහුවම ඒකෙන් ආරක්ෂාවක් තියෙනවා කියලා මේ කොවිඩ් වෛරසයටත්. ඒක ඇත්තක්. මොකද BCG එන්නතෙන් අපේ ශරීරයේ තියෙන මැක්‍රෝෆාජස් කියන ඒවා සක්‍රිය වෙලා සෛලීය ප්‍රතිශක්තිය සක්‍රිය වෙලා අර වෛරසයකට විරුද්ධව ඒ සක්‍රිය වූ ප්‍රතිශක්ති සෛල ක්‍රියා කරන්න පටන් ගන්නවා. දැන් ප්‍රොෆෙසර් සේබින් කියලා කෙනෙක් හැදුවා ඔය පොලියෝ වෛරසයට එන්නතක්. ඒකත් බොහොම හොඳ එන්නතක්. ඒක අපි කටින් තමයි ගන්නෙ. පොලියෝ රෝගේ ලංකාවේ ගොඩක් පැතිරෙන ගත්ත 1963-64 අපි ඔක්කොම පොලියෝ වෛරස් වැක්සින් එක අපි කටින් තමයි ගත්තේ. අද දවස දක්වා වෙනවා. දැන් අපේ ලංකාවේ පොලියෝ සම්පූර්ණයෙන්ම පිටු දැකලා තිබෙනවා. ඉතින් ඒකත් ඒක මේ මුළු අන්ත්‍රය හරහාම ඒ ප්‍රතිශක්තිය පැතිරෙනවා. ඒකේ ප්‍රතිශක්තියේ සෛල ආශ්‍රිත ප්‍රතිශක්තියක්, IgA ආශ්‍රිත ප්‍රතිශක්තියක් එහෙම පැතිරෙනවා. දැන් මේ මෑතකදී ඉඳලා අවුරුදු 10-14 වෙලේ ඉඳලා මේ වෛරස් ජාතියක් පැතිරෙනවා. ඒවා RNA වෛරස්. ඉතින් ඒ වෛරස් වලට හරියට DNA නෑ, RNA තියෙන්නේ. ඒගොල්ලෝ අපේ සෛලයේ න්‍යෂ්ටිය පාවිච්චි කළ තමයි ඒගොල්ලෝ මේ පැතිරෙන්නේ. හෙබත් මේ ගුණනය වන්නේ. ඉතින් SARS කියලා එකක් ආවා, MERS කියලා එකක් ආවා, MERS, H1N1 කියලා ආවා. ඉතින් මේ වෛරස් වලට වැක්සින් හදන්න ගියාම ඒ වෛරස් එකේ ව්‍යුහයත් ජීවියෙක් වගේ නෙමෙයි. ඒ නිසා වැක්සින් එක හරියට හදන්න පුළුවන් වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ වෛරස් එක කාලෙන් කාලට වෙනස් වෙනවා. ස්ට්‍රේන් එක වෙනස් වෙනවා කියලා කියන්නේ ඉතින් අවුරුද්දකට සැරයක් මේක වෙනස් කරන්න ඕන. ඉතින් අර MMR වැක්සින් එකේදීත් ඒක හදුවට පස්සෙත් ඒකෙත් අතුරු ආබාධත් තියෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ වැක්සින් ගැන විවාදයක් පටන් අරගෙන තිබෙනවා. මේවා අවශ්‍යද, ශරීරයට හොඳද නැද්ද කියලා. කොහොම හරි දැන් මේ කොවිඩ් වෛරස් එක ගැන වැක්සින් එක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලේ හදන්න පටන් අරගෙන තිබෙනවා. දැන් අපිට පේන්න තිබෙන්නේ මේ කොවිඩ් එකට හොඳම බේත මොකද්ද?
මුලින්ම ඔබ කොවිඩ් එකට අහුණා කියලා හිතුවොත් දැන් PCR එකක් ගන්න ඕන කොමාරි ඔබ ස්වයං නිරෝධණයට ලක් කරනවා නැත්නම් වෙන ස්ථානකට ගෙනියනවා එතකොට මේ උණුසුම් හුමාලය හුස්ම ගන්න පුළුවන් නම් ඔය හුමාලය එම්රිසා කාලේ කරනවා වගේ උණුසුම් හුමාලයෙන් වෛරසේ මැරෙනවා කියලා තමයි කියන්නේ ඒ කියන්නේ ඔබගේ නහයවට පැතිරුණු වෛරසය ඒ වගේම උණු තේ බොන්න කියලාත් කියනවා සමහර කෙනා පුළුවන් තරම් උණුවෙන් වතුර දවසට මේ කියන්නේ පැයකට දෙතුන් සැරයක් හරි බිව්වත් හොඳයි කියලා. ඒ කියන්නේ වතුර උගුරක් දෙකක් විතර පුළුවන් තරම්. ඒ කියන්නේ මෙහෙ තිබෙන වෛරසය ඉක්මනින් මරා ගත්තොත් පෙනහල්ලට බහින්න ඉස්සෙල්ලා එහෙම කරන්න කියලා ඉතින් ගොඩක් අය උපදේශ දෙනවා. ඒ වගේම ඔබ විටමින් A, C, D ගැනීමත් ප්‍රතිශක්තියට ප්‍රයෝජනවත් වෙනවා. ඒකාන්තයෙන්ම ඔබගේ මාස්ක් එක දාගන්න මුහුණු වැස්ම ළඟ පාතට යන්න එපා අවශ්‍ය දේවල් වලට විතරක් යන්න අනාදි වශයෙන් රජයෙන් කියලා දෙන සනීපාරක්ෂක හේතු ඔක්කොම රැක ගන්න. දැන් මේ හයිඩ්‍රොක්සික්ලෝරින් කියන ක්ලෝරොක්වින් කියන බේත දැනට අත්හදා බලාගෙන යනවා කොවිඩ් උදෙසා. නමුත් අපි ඒ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් සහ ක්ලෝරොක්වින් ගොඩාක් කල් මැලේරියාවට පාවිච්චි කරපු බේතක්. අපේ ලංකාවෙන් අපි මැලේරියාව තුරන් කරගත්තෙත් ඔය ක්ලෝරොක්වින් පාවිච්චි කළා සහ මදුරුවන් පාලනය කිරීම නිසා. දැන් මේ වැක්සින් ගැන අ르ගලයේ මතුවන්නේ මොකද 2010 සිට 17ට ඉන්දියාවේ උත්සාහයක් ගත්ත මේ අලුත් පොලියෝ වැක්සින් එකක් දෙන්න. ඒකෙන් 454,000 ළමයින්ට ඇත්තම පොලියෝ හැදුණා. පස්සේ පේන්න පටන් ගත්තා මේ වැක්සින් එකේ පොලියෝ ස්ට්‍රේන් එකෙන් තමයි මේ අනතුරු වෙලා තින්නේ කියලා. දැන් තව ටික කාලයකට ඉස්සෙල්ලා අප්‍රිකාවේ යම් රටවල මැලේරියා පාලනය සඳහා ක්ලෝරොක්වින් දෙන්නේ නැතිව වැක්සින් එකක් හදලා ඒකිනුත් ගොඩක් අතුරු හොඳ නැති ඵල ආවා. ඒකට ප්‍රශ්නයක් පැන්නා ගිනවා මේ පහසුවෙන් මදුරුවන් පරාජය කිරීමෙන් මදුරුවන් විනාශ කිරීමෙන් සහ ක්ලෝරොක්වින් දීමෙන් මර්ධනය කර හැකි වලක්වා ගත හැකි මැලේරියා වලට මොකද වැක්සින් එකක් හදන්නේ කියලා. ඉතින් දැන් මේ වෙනකොට චීනේ කියනවා අර මේ අලුත් කොවිඩ් වෛරසයේ වැක්සින් ස්ට්‍රේන් 30ක් විතර තියෙනවා කියලා. එතකොට ඇමරිකාවේ බිල් ගේට්ස් කියනවා ඒකට මේ ඒ වැක්සින් ඔක්කොම ගහගත්තම ගහගත් බවට සහතිකයක් දෙන්න අවශ්‍යයි. ඒකට මේ ඩිජිටල් මාකර් එකක් අතේ දානවා කියලා. මුළු ලෝකෙ හැමෝගෙම. දැන් පුතුම වැඩේ ඔබ මේක මිටිසල කියවල නැති වෙද්දි සමහර විට මිටිසල අහලා නැති වෙති. මේ මේ ක්‍රිස්තු භක්තිකව විශ්වාස කරනවානේ බයිබලයේ දයන්මාංශික වචනය කියලා. ඒකේ අන්තිම පොතේ තියෙන්නේ මේ එලිදරව් පොත කියලා. ඒකේ 13 වෙනි පරිච්ඡේදයේ කියනවා කාලයක් එනවා එක්කෙනෙක් මේ හැමෝගෙම අතට හෝ නළලට ඔය මගේ ලකුණක් දාන්න උත්සාහ කරනවා. ඒකේ 18 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ සහ 10 වෙනි පදේ කියනවා වසංගතයක් නිසා ලෝකේ ඔක්කොම නගරවල ආර්ථිකය ඇන හිටිනවා කියලා. ඉතින් දැන් වෙනද නම් අපි මේක විශ්වාස කරන්නේ නැහැ. නමුත් දැන් මේ කාලේ මේක වෙලා තියෙන නිසා ඔබ ඉතින් ගවේෂණය කර බලන්න කැමති නම් මෙච්චර අරවුලක් ලෝකේ තියෙන නිසා කරුණාකරලා යාළුවෙක්ගෙන් හරි මේ එලිදරව් පොත ඉල්ලගෙන බලන්න මේක කොහෙද තියෙන්නේ මොනවද කියලා තියෙන්නේ කියලා. ඉතින් අද ඉන් එහාට මේ ගැන කතා කරන්න තිබෙන්නේ විද්‍යාව මනුෂ්‍යයාගේ යහපතට යොමු වෙයිද නරකට යොමු වෙයිද මේක පටන් ගත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ ජර්මනිය පරාජය කරන්න ඕන කියලා න්‍යෂ්ටික බෝම්බය හැදුවම ඒක ජපානයට දැමීමේ අවශ්‍යතාවය ඇති වුණේ නැහැ. ඇත්තෙන්ම මොකද ජර්මනිය වෙනකොට පැරදෙන නිසා. නමුත් ඒ බෝම්බය හදන කමිටුවේ ප්‍රධාන විද්‍යාඥයා වූ රොබර්ට් ඔපෙන්හයිම කිව්වා නෑ නෑ මේ විද්‍යාත්මක අධ්‍යයනීම අපි සාධාරණ අවසානට ගෙන යා යුතුයි ඒ බෝම්බේ දාන්න ඕන කියලා. ඒ බෝම්බේට කිව්ව යුරේනියම් වලින් හදපු බෝම්බේ ලිටල් බෝයි එනිසා ඒක හිරෝෂිමා වලට දැම්ම. දෙවෙනි බෝම්බේ ප්ලූටෝනියම් වලින් හැදුව ඒකට කිව්වේ ෆැට් මෑන් කියලා. කිසිම අවශ්‍යතාවයක් නැතුව ඒක නාගසාකි වලට දැම්ම 79,000 මැරුණා. ඒ වගේ කනගාටුදායක දේවල් විද්‍යාව නිසා වෙලා තිබෙනවා. ඒ නිසා විද්‍යාව හදාරන අපි සහ විද්‍යාව පරිහරණය කරන අපි යටහත් වෙන්න අවශ්‍ය අපි දැනුම යන්නේ කොහෙද කියලා. විද්‍යාව දැනුම මනුෂ්‍යගේ යහපතටද අයහපතටද පාලනය වෙන්නේ කියලා අපි ටිකක් විමර්ශනයක් කරගත යුතුයි අපේම සුගතිය සඳහා නේද? ඒ නිසා විද්‍යාව දන්නා වූ අපි විද්‍යාව හදාරන අපි
යටහත් විද්‍යාව දැනුමේ බුද්ධිය ප්‍රගුණ වෙන අතර අපේ හදවතේ සදාචාරය ඇකිලුනොත් සහ බුද්ධියේ වර්ධනය සහ හදවතේ සදාචාරය අතර ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික සම්බන්ධකමක් තියෙයිද පීඩනයයි පරිමාවයි වගේ පීඩනය වැඩි වෙනකොට පරිමාව අඩු වෙනවා එතකොට බුද්ධිය වැඩි වෙනකොට හදවත අඩු වෙනවා නම් එතකොට අපිට හදවත හදාගන්න එක ප්‍රශ්නයක් වෙනවා මේ හදවත හදාගන්න එක තමයි දෙවියන් වහන්සේක විෂය ඒක මගේ අනිත් වෘත්තිය වගේ වෙලා තිබෙනවා මේ හදවත හදාගන්නේ කෙසේද එනිසා අපි මේ කාලේ යටහත් වෙමු විද්‍යාවේ හොඳ නැති ඵල අපිට පේන්න තිබෙන නිසා ඒ වගේම එක් ජාතියක් අනිත් ජාතියකට යටත් කිරීම මේ ගෝලීය පාලනයක් වගේ ඇවිල්ලා ස්වෛරී ජාතියින්ගේ ධනය සම්පත් අනිත්‍ය පාලනය කරන්න යන එක යනාදි වශයෙන් ගොඩක් දේවල් සිද්ධ වෙනවා ඒ වගේම මනුෂ්‍යන්ට අවශ්‍ය නැති පරිභෝජනය ඒව සිද්ධ වෙනවා මේ ගැන මම දැනටමත් අපේ විද්‍යාත්මක විද්වත් විවංශා පළවෙනි එකේ තිබෙන නිසා මම මෙතනින් නවත්තන්නම් අපේ WhatsApp එකට පණිවිඩයක් එවලා මේ දෙකම ලබා ගත්තොත් හොඳයි නේද ඒ වගේම වෙන පොත්පත්ත් තිබෙනවා දැන් පොත් එවන්න බැරි වුණත් අනාගතයේදී එවන්නත් පුළුවන් මේ ක්ලිප් නම් එවන්න පුළුවන් මේකට අදාළ ඉංග්‍රීසිනුත් තියෙනවා ගොඩක් මම ලියපු ඒවා මගේ බ්ලොග් එක තියෙනවා ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් බ්ලොග් ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් බ්ලොග් .wordpress කියලා. ඒකට ගියා නම් මේ මාතෘකාවට අයිති ගොඩාක් දේවල් හොයා ගන්න පුළුවන්. ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් බ්ලොග් .wordpress.com. ඉතින් බොහොම ස්තුතියි සමන් දුන්නට අපි නැවතත් මධ්‍යහන විකාශනයකින් සම්බන්ධ වෙමු.